අයිබෝන් හැමෝටම අදත් එකතු වෙලා එන්න ඇන්ඩ්‍රොයිඩ් ලංකා යුටියුබ් චැනල් එකේ යන තවත් වීඩියෝයක් එක්ක. අද මම මේ වීඩියෝ එක කතා කරන්න යන්නේ ඔයාලටම කියලා වෙබ්සයිට් එකක් හදාගන්න කොහොමද කියලා. ඒ වගේ මේ වෙබ්සයිට් එකක් කියන්නේ සාමාන්‍යයෙන් මම මේක කතා කරන්න යන්නේ බ්ලොග් එකක් හදාගන්න විදිය ගැන. ඒ වගේ මේකදී ඔයාලට කිසිම කෝඩින් දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට අමතරව කිසිම මුදලක් මේකට වියදම් වෙන්නෙත් නැහැ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක බලමු. ඒ වගේම ඔයාලා තාමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් වීඩියෝ එක පහලින් තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එකක් මතකතුව ක්ලික් කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරාට පස්සේ එහා පැත්තේ මත වෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් ක්ලික් කරලා අපේ චැනල් එකත් එක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔයාලා ඉල්ලනවා. එහෙනම් අපි බලමු මේ බ්ලොග් සයිට් එකක් ඔයාටම කියලා කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් යන්න. එහෙම නැත්නම් ඔයාලා Chrome browser එක open කරගන්න. Chrome browser එක ඕපන් කරන් ඔයාලා අලුත් ටැබ් එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතන සර්ච් බාර් එකේ ටයිප් කරන්න www.blogger.com කියලා. මම මේක ලින්ක් එකත් පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. නැත්නම් ඔයාලා මෙතන ටයිප් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ වෙබ්සයිට් එකට යන්න. අපේ වෙබ්සයිට් එක හදන්නේ blogger කියන වෙබ්සයිට් එක හරහා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලගේ ඊමේල් එක මේකට කනෙක්ට් කරන්න ඕන. ඔයාලා ඊමේල් එකෙන් මේකෙන්ට ඔයාලගේ ඊමේල් එකේ පාස්වර්ඩ් එක දීලා මේකට කනෙක්ට් වෙන්න ඔයාලා Google account එක. කනෙක්ට් වුණාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන මේ වගේ ඔප්ෂන් එකක් මෙතන තියෙනවා. You are not a author on any blogger. Create new now to start positing කියලා. මෙතන පහල තියෙනවා create new blog කියලා. මෙන්න මේක උඩ ක්ලික් කරන්න. මේක උඩ ක්ලික් කරාම මෙයාගේ ඉන්ටර්ෆේස් එකට අපි එනවා. මේක තියෙනවා blog list කියන එක ඇද්ද create new blog කියලා. මේක ඉහළම තියෙනවා title කියලා. ඊට පස්සේ address, ඊට පස්සේ theme කියලා දිනවා. මෙතන වල title එකට ඔයාලගේ blog එකේ නම දාගන්න. මෙතනදී ඔයාල හදන්න යන blog එකේ නම කියන ඔයාගේ website එකේ නම. මම මෙතන මගේ Android Lanka කියලා දාන්නම්. space තියන්න නැතුව මේ දිල Android Lanka කියලා දාගන්න. ඊට පස්සේ මෙතන address එක තමයි වැදගත්ම දේ. මෙතන ඔයාල දෙන්න ඕන ඔයාගේ website එකේ address එක. මම මෙතන දෙන්නම් Android Lanka blogspot.com කියලා. ඊට පස්සේ මෙතන ඔයාලට පෙන්න මෙන්න මෙයාගේ error එකක්. Sorry this blog address is not available කියලා. ඒ කියන්නේ ඔයාලට බෑ මේ Android Lanka කියන address එකෙන් මේ blog එක හදන්න. මොකද වෙන කෙනෙක් මීට කලින් මේක use කරලා තියෙන නිසා. ඒක නිසා ඔයාලට මෙතන edit කරගන්න පුළුවන්. මම දන්න Android Lanka 2000blogspot.com කියලා. මේ ඇද දාලා බලමු අපි. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන this blog address is available කියලා. මෙන්න මේ විදිහට වැඩෙන උනා ටික් ලකුණක්. ඊට පස්සේ තමයි ඔයාගේ blog එකේ මේ address එක available වෙන්නේ. මෙතනදී ඔයාලට මේ විදිහට කවුරුවත් use කරපු නැති address එකක් මෙතනට දෙන්න ඕන. ඊට පස්සේ කරන්න තියෙන මෙතන theme කියලා එකක් තියෙනවා. මේකේදී අපිට blog එකට කැමති theme එකක් add කරගන්න පුළුවන් මෙතනදී. මෙතන තීම් ගොඩක් තියෙනවා. මම මෙතන තීම් එක සිලෙක්ට් කරගන්නා. ඔයාලට ඕන නම් පස්සේ මේක වෙනස් කරගන්නත් පුළුවන්. ඒක නිසා මෙතන කැමති එකක් සිලෙක්ට් කරගන්න. ගොඩක් තීම් තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන තියෙනවා create blogs කියලා පහලින්. මෙන්න මේක උඩ එකපාරට ටච් කරන්න. ඊට පස්සේ මෙතන ටික වෙලාවක් loading වෙයි ඔයාලගේ. හරි දැන් ඔයාලගේ බ්ලොග් එක දැන් ක්‍රියේට් වෙලා ඉවරයි. දැන් ඔයාලගේ වෙබ්සයිට් එක ක්‍රියේට් වෙලා ඉවරයි. දැන් ඔයාලට මේකේ පෝස්ට් දාන්න පුළුවන්. මම දැන් කියන්නම් ඔයාලට මේකට පෝස්ට් දාන්න පුළුවන් කොහොමද කියලා. ඒ වගේම විශේෂම දේ තමයි ඔයාලට මේ බ්ලොග් එක හරහා සල්ලි හොයන්න පුළුවන්. ඔයාලා දන්න නැති වෙබ්සයිට් හරහා සල්ලි හොයන්න පුළුවන් කියලා. ඒ වගේම මේ බ්ලොග් එකට ඔයාලට Google AdSense ගන්න පුළුවන්. මම ඒ ගැන වීඩියෝයක් ඊළඟ වීඩියෝ එකෙන් අරන් එනවා. ඒක නිසා මම channel එක subscribe කරලා තියාගන්න. මම දැන් කියන්නම් ඔයාලට මේකේ පෝස්ට් එකක් දාන්න කොහොමද කියලා. මෙතන තියෙනවා new post කියලා එකක්. මෙන්න මෙතනට යන්න. හරි new post කියන එකට ගියාම මෙන්න මෙයාගේ interface එකක් එන්නේ. ඔයාලට මෙතන ඔයාලා computer එකේ vaults word software එක use කරලා තිනවා නම් එයාගේ interface එක තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි මෙතන අපි ඉස්සලම ඔයාලට මෙතන පුළුවන් italic කරන්න, bold කරන්න, underline කරන්න, link දාන්න, colors
වගේ දේවල් ගොඩක් දාන්න පුළුවන් මෙතන මේ උඩ තියෙන ඔප්ෂන් හරහා මේ ඔයාලා ට්‍රයි කරලා බලන්න. මම දැන් නිකම් බොරු නිකම් පොස්ට් එකක් ටයිප් කරලා පෙන්නන්නම් මෙතනින්. මම දාන්නම් Android Lanka YouTube channel කියලා. ඒ වගේ මේක වල කිසිම HTML කෝඩ් මොනවත් යූස් කරන්න ඕනේ නැහැ. normal විදිහට post type කරගෙන මේ හැකියාව තියෙනවා. මම දැන් මේකට වට කියලා දෙන්නම් කොහොමද මේවට photo add කරගන්න කියලා මේ post එකට. මේක තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේ වගේ icon එකක්. මෙන්න මේක click කරන්න ඊට පස්සේ මෙතන වලට gallery ඔයාලා gallery එකේ photo එකක් add කරගන්න පුළුවන් මෙතනට. ක්ලික් කරාම මේ විදිහට ලෝඩින් එයි. ඊට පස්සේ මෙතන තියෙන අප්ලෝඩ් කියලා. අන්න ඒකට ගිහිල්ලා මෙතන චූස් ෆයිල් කියන එක ක්ලික් කරන්න. මෙතන තියෙන චූස් ෆයිල් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ වල ෆෝන් එකේ ડોකියුමන්ට් වලට යන්න. ડોකියුමන්ට් වලට ගිහිල්ලා වල මෙතන කැමති ෆොටෝ එකක් ඇඩ් කරගන්න පුළුවන්. වල ගැලරි එකටත් ඕන නම් මෙතන යන්න පුළුවන්. මම දැන් මෙතන මේ ෆොටෝ එක මෙතන ඇඩ් කරන්න. ඊට පස්සේ ඔයාලා වෙනා මෙතන මේ ෆොටෝ එක මේ විදිහට අප්ලෝඩ් වෙනවා. හරි ෆොටෝ එක ඇඩ් අප්ලෝඩ් වුණාට පස්සේ මෙතන ඇඩ් සිලෙක්ටඩ් කියලා පහල තියෙනවා. මෙන්න මේ ක්ලික් කරන්න. ඊට පස්සේ අපි දා ෆොටෝ එක මෙතනට ඇඩ් වෙනවා. මෙන්න මේ විදිහට ෆොටෝ එක ඇඩ් වෙනවා. මේක වලට මේ ෆොටෝ එක ක්ලික් කරලා මේක සයිස් එක ඒ වගේ දේවල් මෙතන පහලින් හදාගන්න පුළුවන්. මීඩියම් සයිස් තියෙනද මයි ස්මෝල් සයිස් දාන්න මෙතන. මේ සයිස් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ පහල වල මේක ටයිප් කරන්න ඕන දේවල් මේ පෝස්ට් එකේ ටයිප් කරන්න පුළුවන්. ඒ වගේ මාලගේ YouTube වීඩියෝ තියෙනවනේ. ඒ වගේ ලින්ක් එන මේ ලින්ක් එන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතන වලගේ වීඩියෝ එකක් තියෙනවනේ. වීඩියෝ එක හරි වෙබ්සයිට් එකේ හරි මොකේ හරි ඊමේල් එකේ හරි ලින්ක් එක මෙතනට දාලා පහල තියෙනවා. මෙන්න මේ ටික් දාලා මේ දෙකට ඕකේ කරන්න. ඊට පස්සේ ලින්ක් එකත් මේකට ඇඩ් වෙනවා. මෙන්න මේ විදිහට පුළුවන් පහසෙන් ඔයාලට මේ වෙබ්සයිට් එකේ ඔයාලගේ පෝස්ට් එකක් දාගන්න. දැන් ඔයාලට දැනුවත් වෙන්න ඇති මේකේ පෝස්ට් එකක් දාන්නේ කොහොමද කියලා මම දැන් කියලා දෙන්නම්. ඔයාලගේ වෙබ්සයිට් එකේ URL එක නැත්තම් වෙබ්සයිට් එකට යන්න ඕනේ. වෙබ් ඇඩ්‍රස් එක ගන්න කොතනින්ද කියලා මම මේ පෝස්ට් එක පබ්ලිෂ් කරන්නම්. ඔයාලා පෝස්ට් එකේ ඔක්කොම දේවල් ටයිප් කරලා ඉවර වෙලා මෙතන තියෙන උඩ පබ්ලිෂ් කියලා බටන් එක මෙන්න මෙතන මෙන්න මේ පබ්ලිෂ් කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මේ පෝස්ට් එක ඔයාලගේ වෙබ්සයිට් එකේ පබ්ලිෂ් වෙනවා මෙන්න මේ විදිහට. හරි දැන් මම ඔයාලට කියලා දෙන්න ඔයාලගේ වෙබ්සයිට් එකේ URL address එක ගන්න කොහොමද කියලා. ඔයාලගේ බ්ලොග් එකේ මෙතන තියෙන සෙටින් කියලා මේ සෙටින් කියන එක උඩ ක්ලික් කරලා බේසික් කියන එකට ගියාම මෙන්න මෙතනට ගියාම මේක නම මෙතන බ්ලොග් එකේ බේසික් එක ටයිටල් එක ඩිස්ක්‍රිප්ෂන් දාන්න පුළුවන් ඔයාලට මෙතනදී. මෙතන පබ්ලිෂින් කියලා එකක් තියෙනවා. මෙන්න මේක තමයි බ්ලොග් ඇඩ්‍රස් කියලා මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ බ්ලොග් ඇඩ්‍රස් එක ඔයාලා මෙතනදී කොපි කරගන්න. මේක උඩ ටච් කරගෙන ඉඳලා මේ විදිහට කොපි කියන එක දෙන්න. ඊට පස්සේ මේ කොපි වෙනවා වගේ. ඊට පස්සේ පුළුවන් ඔයාලට යාළුවන්ට Facebook එකේ WhatsApp එකේ මේක ෂෙයා කරන්න ඔයාගේ වෙබ්සයිට් එකේ ලින්ක් එක. ඒ දිග තමයි මේ මේ බ්ලොග් එකේ ඇඩ්‍රස් එක ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේකට තව ඇඩ්මින් ලා ඇඩ් කරන්න. ඒ කියන්නේ ඔයාගේ බ්ලොග් එකට තව පෝස්ට් දාන්න කැමති ඔයාගේ යාළුවෝ වගේ කට්ටිය ඉන්නවනම් මේකට ඇඩ් කරන්න පුළුවන්. මෙතන තියෙනවා බ්ලොග් ඕදර් කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා බ්ලොග් ඇඩ් ඕදර් කියලා. මෙන්න මේක මෙන්න මේ ඇඩ් ඕදර් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ එයාගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතන ගහලා ඉන්වයිට් කියන එක දෙන්න. ඊට පස්සේ එයාට ඊමේල් එකට මැසේජ් එකක් යනවා. ඊට පස්සේ එයාට පුළුවන් ඔයාගේ බ්ලොග් එකේ ඇඩ්මින් කෙනෙක් වෙන්න. මේ විදිහට පුළුවන් ඔයාගේ බ්ලොග් එකට ඇඩ්මින් ඇඩ් කරගන්න. මේක තව ඔප්ෂන් තියෙනවා පෝස්ට් ස්ටස් කමෙන්ට් ඒනින් පේජ් ලේඅවුට් තීම්ස් කියලා. මෙන්න මේ ටික ගැනත් මම තව වීඩියෝ එකක් දාන්න හිතන් ඉන්නවා. ඒ වගේම මේ ඒනින් කෙනෙක් ගැන ඔයාලා දන්නව නැතුව ඇති. මෙන්න මේක හරහා ඔයාලා පුළුවන් ඔයාගේ බ්ලොග් එකට ඇඩ් ප්ලේ කරන්න. ඒ කියන්නේ Google AdSense කන්ද ඒක හරහා පුළුවන් ඔයාගේ බ්ලොග් එකකින් ඔයාට මුදල් උපයන්න. ඒ වගේම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඊළඟ වීඩියෝ එකේදී මේක ගැන වැඩිදුර විස්තරයක් අරන් එනවා. එහෙනම් වීඩියෝ එක දිග වෙන හින්දා මම මෙතනදී වීඩියෝ එක නවත්තනවා.
වාලත් මොකක්කාරි ප්‍රශ්නයක් කාවත් කමෙන්ට් කාණ්ඩ වගේ මං වගේ පේජ් එක ලින්කත් පා ඩික්ෂණය දාල් තින මැසජ් අදදාන්නට මං උදව් කරන්න වාලට ඒවගේ වීඩියෝක් ලයික් අදදාන්නට වීඩියෝක ෂයා කරන්න එන ඉතින් වීඩියෝ එක මෙතන ඉවරයි හැමෝටම සුබ දවසක්.